චුල්ලසෙට්ටි කතාවට සමාන කලියුගේ කතාවක් ගැන අහන්න ලැබුණා. ඒ නුවර පල්ලේ කැලේ පැත්තෙන්. හැබැයි මෙයා පාරේ යනකොට දැක්කේ මීකුණක් නෙවෙයි. එයා දැක්කේ පාරේ තිබ්බ අලි බෙට්ටක්. වෙනස් විදිහකට කිව්වොත් අලි වසුරු ටිකක්. මූර්තියෙන් මූර්ති ශිල්පියෙක් වන මංජුලට අලි වසුරු වලින්ම අලි අතුරු නිර්මාණය කරන්න අදහසක් එනවා. කෙන්දි සහිත අලි වසුරු මූර්ති ශිල්පයට ඉතා ප්‍රයෝජනවත් බව ඔහු හඳුනා ගන්නවා. ඒවා ජීවානුහරණය කරගෙන තවත් දේශීය අමුද්‍රව්‍ය ටිකක් එහෙමත් එකතු කරලා පොඩි පල්ප් එකක් හදා ගන්නවා. අන්නේ පල්ප් එකෙන් තමයි මේ අලි අනුරු හදන්නේ. බලන් ඉන්නකෝ කොහොමද ඒ වැඩේ කියලා. ඔන්න ඒ පාර ඇතාගේ දල හයි කරනවා. මේ දල හදලා තියෙන්නේත් අලි වසුරු වලින්ම තමයි. ඇතුන්ගේ දලවල ස්වභාවික තත්ත්වය ඒ විදිහටම ගන්න එයා උපරිම උත්සාහයක් ගන්න හැටි බලන්නත් ආසයි. ඇත්තම මේ අදහසමට ආවේ මම දැක්ක ඇත්තම ඇත් වසුරක් වැටලා තියෙන වෙලාවක් මේක වතුරට හේදිලා ගිහලා කෙඳි මම දැක්ක තියෙනවා. මම බැලුවා මේ කෙඳි වලින් යම්සි නිර්මාණකට උත්සාහ කරන්න පුළුවන් නම් මේක ඇත්තම නිර්මාණශීලී දෙයක් කරනවා නම් මොකද මේ කාලය වෙනකොට පරිසරිත කාම මාධ්‍ය වලින් කරන ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම හිතුවා මේ ඇත් වසුරු වලින් යම්සි දෙයක් කරන්න පුළුවන් ගොඩක් හොඳයි කියලා. ඉතින් යනකොට මම මේ ඇත් වසුරු කෙඳි වලින් මේ ඇත් වසුරු පදං කළ ඇත් වසුරු දාගෙන නිර්මාණකට මම දායක කරගත්තා. මේ අනුරු වල තියෙන වටිනාකම තමයි කිසිම බ්ලොක් එකක් නැතුව මංගලගේ සුරතින්ම නිර්මාණය වීම. ඔන්න දැන් අලු වසුරු වලින් අලි නිර්මාණය කරලා ඉවරයි. දැන් මේකේ ෆිනිෂින් එක ගන්නවා. මේ තියෙන්නේ අලි වසුරු වලින් කරපු මියුරල් කීපයක්. බලන්නකෝ ඒ වගේ හැඩවැඩ කොහොමද කියලා. හැඩවැඩ බලන ගමන්ම එයා මේ කලාව පටන් ගත්ත විදිහත් අහලා බලන්න පුළුවන්. ප්‍රාථමික පන්ති ඉඳන් මම ගොඩාක්ම මේ අලියතුන් කියන මේ සත්ව කොටසට මම ගොඩාක් ආදරය කරපු කෙනෙක්. ඉතින් මට කුඩා කාලේ ඉඳන් මම දරදා මාලිගාවේ ඒ දවස්වල මගේ කුඩා කාලේදී අත රාජත අතිරිපු එයාවට මේ ගැට ගහලා හිටියා. මට මතකයි මම ඉස්කෝලේ වට ඉස්ලාම යතාව බලන්න තමයි ඉස්ලාම ගිහිල්ලා තමයි මම ඉස්කෝලේ කටයුතු වැඩ කටයුතු වලට යන්නේ. ඒත් මම ක්ලේ එක අරන් ගිහිල්ලා මට පුළුවන් විදිහට මම යතාව ඒ කාලේ තමයි නිර්මාණ කටයුතු කරනවා. ඒ ආභාෂ තමයි මට කලක් ගියාම මේ විදිහට මට මගේ අද්දිකට ආවේ. ස්වයං විදිහට මම ඉගෙන ගත්ත නිර්මාණයක් මේක. ඉතින් යන්න තමයි මම මේක එන්න එන්න දියුණු කරගන්න උත්සාහ කරගත්තේ. දැනට ජීවත් වන අලි අතුන් වගේම මියගිය අලි අතුන්ගේ අනුරු මෙයා නිර්මාණය කරනවා. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැරේ කරඬුව ගෙනියපු රාජා ඇතා, නැදුන්ගමුවේ රාජා සහ වාසනා වගේ දළදා කරඬුව වඩම්මන ඇත්තුත් මෙයා නිර්මාණය කරලා තියෙනවා. මේ ඉන්නේ මේ වතාවේ දළදා පෙරහැරේ කරඬුව වඩම්මපු ඉන්දිරාජා ඇතා. අලියා කියන සතාගේ පෞරුෂය සහ හැඩතල ඒ විදිහටම ඉස්මතු වෙන විදිහට මේ නිර්මාණ කරනවා. මංජුලගේ මේ නිෂ්පාදනයන්ට පේටන්ට් බලපත්‍රයකුත් ලබාගෙන තියෙනවා. මෙයා අලි වසුරු වලින් හදපු ලොකුම ඇතා අද ලංකාවේ නැහැ.
ඒ ඇතාව ලංකාවේ තියාගන්න ලැබිලා නැහැ. ඒකට හේතුව දන්නවද? ඒකේ වටිනාකම නිසාම මෙරට සංචාරය කළ විදේශිකයෙක් ඒ අලි අනුරුව ඇමරිකාවට අරගෙන ගිහින් තියෙනවා. ඒ ඇතාගේ උස අඩි 6ක් විතර වෙනවලු. මංජුලගේ මේ අලි මූර්ති නෙලීමට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩ නිලමේතුමාත් විශාල දායකත්වයක් ලබා දීලා තියෙනවා. මාලිගාවේ ඇත්පන්තියේ ඉන්න අලි ඇත්තුන්ව හොඳට සමීපව නිරීක්ෂණය කරන්න ඒ තුලින් මංජුලට හැකියාව ලැබිලා තියෙනවා. ඔන්න බලන්නකෝ දැන් කොහොමද මේ ඇතාගේ හැඩරුව කියලා. කාටද කියන්න පුළුවන් මේ නිර්මාණය අලි බෙට්ටකින් කරපු එකක් කියලා? මංජුලගේ මේ හැම දෙයකටම උදව් කරන්නේ එයාගේ බිරිඳ. බිරිඳ විතරක් නෙවෙයි, මේ පොඩ්ඩ දෙන්නත් පුළු පුළුවන් විදියට අපච්චිට උදව් කරනවා. ඒකනේ මේ උජාරුවෙන් අපච්චි ළඟට වෙලා ඉන්නේ. එහෙමනම් පාරේ තිබ්බ අලි වසුරු ගැන මේ විදියට හිතපු මංජුල කලියුගේ ජීවත් වෙන අපේ චුල්ලසෙට්ටි කතාවක කතානායකයෙක් කියන්න බැරි කමක් නෑ නේද?